ඇැ මේ රට ගෑස් පරිභෝජනය ගත් කල වාර්තා වෙන විදියට රටේ පරිබෝගිකයන්ගේ ැන නිවෙස්වල මම මේ කතා කරන නිවෙස් වල ඒ නිවෙස් පරිභෝගිකයන්ගෙන්. සයට විසි අටක් තිහත් අතර ප්‍රමාණයක් තනිකරම ගෑස් මත තමයි යැපෙන්. එගොල්ල මේ කොළඹ හා මේ අවට ප්‍රදේශ හා රටපුරා නාගරික ප්‍රදේශවල ඉන්නේ. සයට දහයකට හතකට ආසන් ප්‍රමාණයක් තනිකරම දරවලින් තමයි තාමත්. යන පහෙන කටයුතු කරන්න. ඉතුරු ටික තුරියයට හැටක් හැට පහක්විට ප්‍රමාණය. ඒ විශාල ප්‍රමාණය. ඒ ප්‍රමාණය ඇත්තවසයෙන්ම මේ කීපේම මර බ මිටල්ලි පාවිච්ි කන සමාරු ගෑස් පාච්ිරන සමහරු දර පාවිච්චිර මේ තුනම හතරම එකට පාවිච්චි කරනවා. ඇ ඒක නිසා ගෑස් ලබාදීමේ යම් ක්‍රියාවලයක් අනුගමනය කරන්න ඕනද නැත ම් මිස් පෝලිින්ගවල දවස් කන. පොලිගස්වාගනීමේ තේරුමක් නෑ රිිට්්‍රෝ සමමාගමට සම්පූර්ණ සැපවුමන්න විදිහත් නෑ ගෑස්ටකි හත ලක්ෂ හතලිස් ලක්ෂයක් හිස්ටැන්කි අද ලංකාපුරාතියනවා. ඉති දවසට පනස්දාහක් පාරටදාලා කිසිම වැඩක්නෑ මොද හතලිස් ලක්ෂා බලාගරන්නවා ගෑස් පුරුවන්. නිකම්ම වාශ්ප වෙලා යනවා. එකක නිසා අපිට ගෑස් දෙන්න පුළුවන් මෙන්න මේ ගොල්ලන්ට විතරයි. මෙන්න මේ දවස තමයි ඒක දෙන්නේ. මෙන්න මේ වෙලාවට අසුවල් තැනට යන්න කියවත් වැඩ පිඩිවලක්. අඩ ගාන දැන් හදාගන්න ඕනේ මනිසු පරල රස්ථයායතු කරන්නතු. තෙල් ප්‍රශ්නයකත්තත් එහෙමයි. පෙටරල් නැවක්කායි කියලා එමනත්න් ඩීසල් නැවකායි කියලා මේ ප්‍රශේෂි දෙනෑ.ගල්ලගුරුත් මේ ජීනි මාසෙන් පස ඉවරයි. මොකද වාරකන්කාලය ඇවිල්ලා මේ ගෑස් නැවට පොම්ප හහික කරන්න බරන ගල්ගුර හොමොත් ගො ාන ගල්ලගර නෑක කියන දනටව ගො හ තුන්සියක් ගාලග කියලා තියන ොකු ප්‍රශ්නකට මුණන දඩව වෙන ල්ලගුර ඇති වෙච ැට ලින් පසේිට. එනිසා මේ විදුලිය ලබාදීම. ඒවගේ තෙල් තෙල් ලබාදීමේදී ප්‍රමුකතාවේ දෙන්න ඕන කාටද පොදු ප්‍රවාහනයට දුම්රියට දුම්්‍රයට යන්නේ සයට එකයි තෙල් වොලින් හැබයි මගින්න්ගෙන් සියට පහක් ප්‍රවාහණය කරනවා. බස්වොලට අපේ බස් ැනිය බස්ැනට තෙල් සියට දහයයි මුළු තෙල් වලි හැබයි මගීන්ගෙන් සයට හතලි සටක් ප්‍රහණය කරනවා. මේ දෙක එකට එක්කහු කලාම සියයට පණහාහික් මෝල කරනවා. නිසා මුලින් මෙන දුම්රයට මේ බස්සකට. න්න මේ ොරි පදතියට ඒවගේම කුිකාර්මික උපරනවලට එඒ ලබා දන්නඩ. ඒවගේ අපට තියන සීමමිත දොලර්වොලින් දරුවන්ගේ අෞෂද. ඒ ඒවගේ මියන නියමිට රෝගීන්ගේ අෞෂද. ගෙනනල්ලේ රෝගීන් ගලවා ගැනීමට අපි ප්‍රමුකතාවේ දන්්ඩෝනේ යන්ත්‍රපරන්න ගොඩ නැගිල යාදේ ෞඛ්‍යකේවේ ඉති කරන්න කලින්. ඒවගේම ආහාර පැත්තෙන් ගත්තාම වහාම පොහොර පිල්ිබඳ කාරණේ විසඳල ගොවිාව නවත නැගිට්ටෝ ගන්න ඕනේ අඩුමගාන මේරටේ මිනිස්සුන්ට අපි අවස්ථාවක්දඩෝනේ, තමන්ගේම ආර්ථික හදාගැනීම සඳහා, ගෙවතු ලක්ෂ විස්ක්කත් රටතුල ඇතිකිරීම වැ පිලියෝලක් දැන් අප ියන්නු.